සුබ මධ්‍යහනක්. ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම කුෂාණි අත්තනායක. ප්‍රථම නව දහනය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. විස්සයි 30ට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක්. මේ අරමුණ දෙන ආණ්ඩුවේ අධ්‍යාපනයේ නවීකරණයක් කරන්න විස්සයි 30ට මූණ දෙන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරගන්න. 21 ප්‍රහාරය ගැන සොයන විශේෂ කාරක සභාවට අද සිට තවත් මාසයක්. නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ මහජන පැමිණිලි බහර ගැනීම පැය 24 පුරා. වසර 30කට පසු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ දරුණුතම වසංගතය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තවත් මසකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. කතානායකතුමා පත් කළ විශේෂ කාරක සභාවේ ප්‍රසීමක් හෙට අවසන් ප්‍රමාණයට පවත්වන පාර්ලිමේන්තුවේ. ඒ සඳහා අපි මේට කලින් කැඳවපු මනල්ගොඩ කමිටුවේ හිටපු සමාජිකයන් දෙන්නෙක් කැඳවුවා. නමුත් ඒක දැන් හෙට දවසේ සමාජික තුන්දෙනාම අපි කැඳවන්න බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව විමසීමක් කරන්න. ඊට අමතරව අපි මේ පාර්ලිමේන්තු සතියේ බලාපොරොත්තු වෙනවා කතානායකතුමාගේ අවසරය ඇතුව යෝජනාවක් ඉදිරිපත් කරන තම මාසිකින් කාලෙ දීර්ඝ කරන්න කමිටුවේ අපිට වැඩ කටයුතු අවසන් කරන්න. රට නොසැලෙන රාජ්‍යයක් බවට පත්කිරීම තම අරමුණ බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ ගෝල්ෆ්ස් පිටියේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා හඳුන්වාදීමේ රැලියට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. කොළඹ ගාලුමෝදුර පිටියේදී ඊයේ පස්වරු 3ට පමණ ජාතික ජන බලවේගයේ රැලිය ආරම්භ වුණා. සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ 28කින් ජාතික ජන බලවේගයේ සමන්විත වුණා. රැලිය සඳහා විවිධ ජන කොටස් නියෝජනය කරමින් විශාල පිරිසක් ගාලුමෝදුර පිටියට එක්රැස්ව සිටියා. ජාතික ජන බලවේගයේ නියෝජිතයින් රැලිය ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කෙරුණා. 2020 ශ්‍රී ලංකා ජනපතිවරණයේ ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස විජයග්‍රාහී දේශපාලන මිනිසා අනුර දිසානායක නාමය උණුසුම් සහෝදරත්වයෙන් ප්‍රකාශ කර සිටින වගයි. ජාතික ජන බලවේගයේ නියෝජනය ජය වේවා. මාව යෝජනා කරන ලද ජාතික ජන බලවේගයටත් ඒ කෙරෙහි විශ්වාසය තබන මේ රටේ පොදු මහජනයාටත් මා සහතික කොට ප්‍රකාශ කරනවා. ඔබ මා කෙරෙහි තිබෙන විශ්වාසය, ඔබ මා කෙරෙහි තිබෙන බැඳීම අබමල් රොණකින්වත් හානියට බඳුන් වෙන්න ඉඩ නොදෙන බව සහතික කරනවා ඔබ ඉදිරියේදී. අදින් මේ ආරම්භන සටන සහතික වශයෙන් ජයග්‍රහණයෙන් කෙළවර කරන බව සපත කර සිටිනවා. මේ මන්සන්ධියේදී අපේ රටේ ජනතාවට තෝරා ගැනීම සඳහා මාවත් දෙකක් විවෘත වී තිබෙනවා. එක් මාවතක් තමයි පෙරණි යල්පිනු අසාර්ථකත්වයේ විනාශකාරීත්වයේ මාවත. තව මාවතක් පොදු ජනයා වෙනුවෙන් විවෘත කරමින් තිබෙනවා. ඒ තමයි ජනතාවට සතුට, සැපත, නිදහස කැඳවාගෙන එන සෞභාග්‍ය මාවත. මේ රටේ සියලු ජනයාට අපි ආරාධනා කරනවා, ඔබ මේ නිශ්චිත මන්සන්ධියේදී, මේ නිශ්චිත සන්ධිස්ථානයේදී තෝරාගත යුතු වන්නේ කවර මාවතද? නැගිටිමු, අපි එක්වෙමු කියලා මම ආරාධනා කරනවා. අපි එක සහතිකයක් දෙනා මේ රටේ පොදු ජනයාට. මේ කැත පිළිනු දූෂිත දේශපාලන පොරපිටිය වෙනුවට පිරිසිදු මහජනයාට ලෙන්ගතු අවංක දේශපාලන පොරපිටියක් නිර්මාණය කරන බවට මේ රටේ ජනතාවට අපි සපත කර ප්‍රකාශ කර සිටිනවා. බෝධිසත්වයන් ලෙස අද පෙනී සිටින ඇතමුන්ගේ ක්‍රියාකලාපය රටේ ජනතාවට අමතක වී නොමැති බව නීතිඥ සංජීව සෙනවිරත්න මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
අපේ ගෞරවය චීවරයටත් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට කතා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් මට අවශ්‍ය නැහැ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කතා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් මට අවශ්‍ය නැහැ. පොදු ජන එක්සත් පෙරමුණ වෙනුවෙන් හරි වෙනින් කවුරුවත් වෙනුවෙන් හරි දේශපාලන පරාජිකභාවයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේලා නෙමෙයි අපිට අවශ්‍ය. අපිට අවශ්‍ය නිර්මල භික්ෂුන් වහන්සේ නමක්. ඒක ඇතුලේ කවුරුත් ගිහින් කියන්න එපා මේ රටේ ඉන්න හොඳම මිනිමරුවෙක් අල්ලගෙන මෙයා මේ හරි හොඳ ශෝක උපාසක මහත්තයෙක් කියලා. සමහර බෝධිසත්ව ගුණ තියෙන කට්ටියගේ බෝධිසත්ව වැඩ ඕන නම් මම නිකන් එකපාර මතක් කරන්න රොෂෙන් චානකල කටුනායක වෙළඳ කලාපේ තමන්ගේ EPF එකට අත තියන්න එපා කියලා ඉල්ලපු වෙලාවේ එයාව කෙලිම නිර්වාණයට යවුවා. එතකොට මීගමුවේ දූඩැන්ටනි හරි දීවර මහත්මේ එයාගේ ආගම මේ කතෝලිකද කියලා බැලුවේ නෑ. ස්වර්ගස්ත කළටක් ගාලා මේ බෝධිසත්වයා. එතකොට වැලිවේරිය වතුර ඉල්ලලා පාරට බැහැ මිනිස්සු පල්ලිය ඇතුළටත් ගිහිල්ලා වෙඩි තියලා ගහලා දෙන්නෙක්ව ටක් ගාලා ඒ දෙන්නම කතෝලික මං හිතන ස්වර්ගස්ත කළා. ආගමික ප්‍රශ්නයක් බැලුවේ නෑ. ඒ වාගේ වසීම් තාජුදීන් ලද එතකොට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහත්මයාද එයා ඒ වාගේ ගත්තාම සමහරවිට කොළඹ යාචකයෝ 48ක් එකපාරට ගල්වලට වැටෙනවා අතුරුදහන් වෙනවා. කොළඹ සිට අරුවක්කාළු දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිප රථවලට පහර දුන් බවට සැකපිට තුන්දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පුත්තලම මන්නාරම මාර්ගයේදී ඊයේ අලුයම එකට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. ටිප රථ තුනක් ගල්මුල් ප්‍රහාරයට ලක්ව තිබුණා. සිද්ධිය සැලවීමත් සමග ක්‍රියාත්මක වූ පුත්තල පොලිසියයි සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත්තේ. කොළඹ සිට අරුවක්කාළු දක්වා කසල ගෙන යන ටිප රථවලට මීට පෙර අවස්ථා කිහිපයකදීද මෙලෙස විරෝධය පළ වී තිබුණා. හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 85කට ආසන්න තොගයක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කඳාන ප්‍රදේශයේදීද මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල ප්‍රදේශයට නුදුරු මුහුදේදී ශ්‍රී ලංකිකයන් හතර දෙනෙකු සමග බහුදින යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී හෂිෂ් වලට සමාන මත්ද්‍රව්‍ය සාම්පලයක් සොයාගැනුණා. මීට පෙර ඉරාන දීවර යාත්‍රාවක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 70කට ආසන්න සංඛ්‍යාවක් සොයාගැනීම සහ මෙම දේශීය බහුදින යාත්‍රාව අතර සම්බන්ධකමක් තිබේද යන්න පිළිබඳ නාවික හමුදාවේ අවධානය යොමු වුණා. ඒ අනුව අධිකරණ නියෝග මත සිදු කළ පරීක්ෂාවේදී ශ්‍රී ලංකික බහුදින යාත්‍රාවේ සූක්ෂම ලෙස සංගවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 85ක් අත්අඩංගුවට ගැනුණේ. මේ අතර යාපනය පුංගුඩුතිව් ප්‍රදේශයේ සහ උතුරු මුහුදේ සිදු කළ සෝදිසියකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 84ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වුණා. පුපුරණ ද්‍රව්‍ය යොදා ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 7 දෙනෙකුද නාවික හමුදා භාරයට ගැනුණා. ඒ ත්‍රිකුණාමලය නොවේ දූපත ආසන්න මුහුදු ප්‍රදේශයේදී උස්වටකෙයාව පුබුදුගම ප්‍රදේශයේදී අයිස් සහ ඇෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. උස්වටකෙයාව පුබුදුගම ප්‍රදේශයේ නිවසක තිබේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ සැකරුවන් කුලී පදනම් මත ලබාගත් නිවසක සිට මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඇෂ් කිලෝග්‍රෑම් 4කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් මෙහිදී සොයාගැනුණා. නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ මහජන පැමිණිලි බහර ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් අද සිට ක්‍රියාත්මක බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිරි මහතා පවසනවා. ඒ අනුව 19:13 ෂණික ඇමතුම් අංකය ඔස්සේ නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි. සුරබදු ආඥාපනත විෂවර්ග අභිංහා අන්තරාදායක ඖෂධ ආඥාපනත සහ දුම්කොළ ආඥාපනත අදී වූ පනත් වලට අදාළව දිවයින පුරා සිදු කළ හැකි විවිධ අපරාධ සහ වෙනත් අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරබදු දෙපාර්තමේන්තුවට දැනුම් දීම සඳහා මහජනතාව සඳහා අද දින සිට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. මේ දුරකථන අංකය 19:13. මහජනතාවට පුළුවන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට තමන්ගේ ප්‍රදේශයේ සිදු කෙරෙන ඕනෑම සුරා අපරාධයක් සම්බන්ධයෙන්, දුම්කොළ අපරාධයක් සම්බන්ධයෙන් හෝ මත්ද්‍රව්‍ය අපරාධයක් සම්බන්ධයෙන් 19:13 අංකය අමතා සුරබදු දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දෙන්නට. එම අංකයත් සමගම ශ්‍රී ලංකා සුරබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය වනවා. එම මෙහෙයුම් මැදිරියත් අද දින සිට ක්‍රියාත්මකයි. එම මෙහෙයුම් මැදිරිය පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආකාරයටයි සකස් කොට තිබෙන්නේ. රට දියුණු කිරීම සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරන්තරයෙන් අපේක්ෂා කරන බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. කොත්මලේ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකදී කථානායකවරයා මේ බව සඳහන් කළේ.
කොත්මලේ රාවණාගොඩ ශ්‍රී විද්‍යාලෝක පිරිවෙනේ හා රම්බොඩගම ශ්‍රී විජේමංගලාරාම සහ අනුබද්ධ විහාරස්ථානයන්හි අධිපති පූජ්‍ය කහත්තේ වෙල චන්ද්‍රජෝති ස්වාමින් වහන්සේගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් එම විහාරස්ථානයේදී උත්සවයක් පැවැත්වුණා. ධර්මකීර්ති ශ්‍රී සුමන යන ගෞරව නාමය සහිත කොත්මලේ පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයයි උන්වහන්සේට පිරිනැමුණේ. එම උත්සවය කථානායක කරු ජයසූරිය මහතා සහ මැති ඇමතිවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. පසුගිය සතිය තුළ පමණ බුරුමයෙන් ආව, කොරියාවෙන් ආව, වියට්නාමෙන් ආව, තායිලන්තෙන් ආව බෞද්ධ නිවිත පිරිස. මොකද ලංකාව බලන්නේ ථේරවාදී බෞද්ධ දර්ශනය පැවැත්වෙන ප්‍රධාන රටවල්. ඒ ආරක්ෂා කර දීම අපේ යුතුකමක් වෙනවා. ඉතින් අභිනව සංගණාකීම් පාලන මාධ්‍යලත් මෙතෙන්දී විශාල වාගකීමක් තියෙනවා. මේ පදවි තානාන්තර ලැබෙනකොට වාගකීම් තියෙනවා, අයිතිවාසිකම් තියෙනවා. විශේෂයෙන් මේ නායකත්වයේ දීම ඉතාමත්ම අවශ්‍යයි. රටේ ඊළඟ පරපුරට අලුත් ලොවක් ලබා දෙන්න වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දීමේදී ඒකට උත්තේජි මම විශ්වාස කරනවා මහා සංඝරත්නයට විශාල වාගකීමක් තියෙනවා. මම සන්තෝෂ වෙනවා පසුගිය වකවානුව තුළ අපි දැක්කා අපේ මහානායකින් පානල් වහන්සේලා ඒ වගේම සංඝරත්නයේ පමණක් නෙමෙයි අනුකුත් ආගමික නායකයෝ දැන් ඉස්සරහට ඇවිල්ලා මේ ගැන කතා කරන්න පටන් ගන්න තියෙනවා. මහා බෞද්ධය නම් අපිට කිසි විදිහක ජාතිවාදී හැඟීම් ඇති කරගන්න හැකියාවක් නැහැ. ජාති ભેද ආගම් ભેද අපි අයින් කරලා අපි මේ රටේ ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබා දීමේදී සමගි සම්පන්න පැවැත්ම කිරීමට රජයක් වශයෙන් මේ කටයුත්තේදී ඉදිරියට ඇවිල්ලා ආදර්ශමත් වෙන යුක්තිය සාධාරණ රජන සමාජයක් ඇති කිරීමට අපි සියලු දෙනාම කැපී සිටිනවා. හොරකම් මැතුළු දූෂණ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීමට මාධ්‍ය ඔස්සේ දායකත්වයක් ලැබෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ වැඩමුළුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ආසියානු මාධ්‍ය සහ සංස්කෘතික සංගමයේ සබුද්ධි සාහිත්‍ය කලා අධ්‍යන කේන්ද්‍රය එක්වයි මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණේ. මහාචාර්ය කමල් වලේකුඩ, ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි, ආසියානු මාධ්‍ය සහ සංස්කෘතික සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ, ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ඒකකයේ කළමනාකරු චතුරංගද අල්විස්, ආචාර්ය පියවි විජයවර්ධන, ආචාර්ය අමිල කංකානම්ගේ ඇතුළු විද්වතුන් රසක් මෙහිදී දේශන සිදු කරනු ලැබුවා. ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත්, වෙබ් අඩවි ඇතුළු මාධ්‍යවේදීන් සියකට අධික සංඛ්‍යාවක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි කොච්චර හොඳ දෙයක් කරත් අපි එළියට යනකොට කියන පොඩි ක්ලිප් එකක් ගමු කියලා. මම මේ පහුගිය කාලේ හුඟක් අලුත් වැඩ ප්‍රමාණයක් කරා. ඒව මාධ්‍ය දැනුවත් කරලා පෑ භාගයක් විතර මම මාධ්‍යට කියන මෙන්න කරපු දේවල්, මෙන්න වෙනස්කම්, මම මිනිස්සු වෙනුවෙන් කරන දේවල්, මෙන්න හොරකම් නවත්තපු දේවල්. තප්පර පහක්වත් ඒව පෙන්නන්නේ නැහැ ටීවී. එළියට එනවනම් මොනවා හරි එකක් කියනවනම් ඒගොල්ලන් ඕනේ අර කන්ට්‍රෝවර්ෂල් එකක් මොනවා හරි කියන. දැන් අද එළියට එනකොට හැමදාම මගෙන් අහන්න එකක් තමයි කවුද ඊළඟ ජනාධිපතිවරයා? කවුද ඉල්ලන්නේ? කවුද ඔයගොල්ලෝ මේ ජනාධිපතිවරයෙක් පත් කරන්න තව කල් තියෙනවා? දෙයනේ මේ රටේ අපිට බලයක් දීලා තියෙනවා මේ ආණ්ඩුව ගෙනියන්න තව. අපේ ඔක්කොම අද සමහර දේශපාලඥයෝ එක එක්කෙනාව ජනාධිපති අගමැති කරනවා හදනවා මිස තමන්ගේ රාජකාරිය අමාත්‍යවරු හැටියට කරනවාද කියලා වань. අන්න ඒකයි මම හිතන්නේ මාධ්‍යෙන් කරන්න ඕන. මාධ්‍ය විද්‍යාව අවංක මිනිසෙකි. ඔබ සමාජයට මඟ කියා දෙන්නකි. ඔබ සමාජයට මඟ පෙන්වන විශිෂ්ටේ. එවැවින් ඔබ සමාජයේ පෙරගමන් කරුවෙකි. එවැන්නේ මෞබිමට ආදරණයක්. හැර ලැස්කි කියලා දෙනවා නිවර්දි තොරතුරු නොලබන ජාතියක්. ඉක්මනින් හෝ පමාවී හෝ කවදා හෝ කාගේ හෝ වහනුන් බවට පත් වෙනවා. අපි වාර්තාවක් නිවර්දි නොකරුවොත් එහෙම තොරතුරු ලැබෙන ජාතියක් ඉක්මනින් හරි පමා වෙලා හරි කවදා හෝ කාගේ හෝ වහනුන් බවට පත් වෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවේ වාර්තාකරණය ඉතින්ට ඇවිල්ලා තියෙනවද නැද්ද කියලා හෘද සාක්ෂියකට එකගෝ විමසලා බලන්න. සමහර වෙලාවට අපිට තියෙන ලොකුම අරමුදය, ඔබ තමුන්නාසලා තියෙන ලොකුම අරමුදය, මාධ්‍ය විදින්ට තියෙන ලොකුම අරමුදය මොකද්ද? අපි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඇයි අපි එහෙම හිතන්නේ? ඔබ තමුන්නාසලා අපිට වෙන විෂුව මේ රටේ ඉන්න 2,50,00,000කට ආසන්න ජනතාවක් පමණක් නොව ලෝකේ පුරා ඉන්න තවත් කෝටි සංඛ්‍යාවක් ජනතාවක් බලන වෙලාවල් තියෙනවා, අහන වෙලාවල් තියෙනවා, ඉගෙන හොයන වෙලාවල් තියෙනවා. ඔබ තමුන්නාසලා වාර්තා කරපු සමහර දේවල් ජාත්‍යන්තරේ, අපි උදාහරණයක් ගත්තොත් පහුගිය යුද සමය ගත්තොත් අදටත් ජාත්‍යන්තරේ සමහර ගැටුම්කාරී තත්ත්වයන් නැත්නම් ජාත්‍යන්තරේ සමහර ගේන රෙසුලේෂන් වලට බලපාලා තියෙන ඔබ තමුන්නාසලාගේ රූප රාම. එහෙනම් අපි කොහොමද ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරුවෝ? ආයතනයේ තියෙනවා නාම ලේඛනයක් ගම්පහ දිස්ත්‍රික්කේ ආවර්ධන මිනු අංගුරට වේ අංගුරට මෙහෙමෙමි. ඒ හඳුනා ගැනීම සඳහා දැන් අපි තුම මේ වේ අංගුර ඉන්න කෙනෙක් හදිසියේ ගමනක් යනවා. යම් සිද්ධියක් සිද්ධ වුණොත් කොහෙද යරි ඒක අපිට වාර්තා නොකර ඉඳීද නැහැ කරනවා. කර යුතුයි. ඒ නිසා අංක 1 අපි මෙන්න මේ සංකල්පයෙන් මිදින්න ඕන.
විසයි 30ට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමයක් දැයට දායාද කිරීම තම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වැඩ දහසක් ගමට හෙටක් සංවර්ධන ව්‍යාපෘති යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ කුරුණෑගල ඇතුගල්පුර කුමර විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ සහිත සිව් මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ ඉදිකළ කුරුණෑගල දිගම්පිටිය ශ්‍රී පියරතන විද්‍යාලයේ කනිෂ්ඨ ද්විතීක විද්‍යාගාරයේ විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 176ක්. ගණිතාගාරයක්, විද්‍යාගාරයක්, තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් සහ පුස්තකාලයකින් මෙම කනිෂ්ඨ ද්විතීක විද්‍යාගාරයේ සමන්විතයි. එම විද්‍යාලය ක්‍රීඩාංගණයේදී අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා මේ ගොඩනැගිල්ල විවෘත කළා, විද්‍යාගාරය විවෘත කළා, මම ඒක ඡායාරූපයක් දැක්කා. ශ්‍රී ප්‍රියරත්න විද්‍යාලය 1940. දැන් අපි ඒ කාලයට වඩා විශාල තාක්ෂණ විප්ලවයකට මුහුණ දීලා තමයි අද මේ යුගයේ ඉන්නේ. අලුත් දැනුමක් තියෙනවා. අපේ අරමුණ දෙන ආණ්ඩුවේ අධ්‍යාපනයේ නවීකරණයක් කරන්න 20යි 30ට මුහුණ දෙන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න. ඒකේ ආරම්භය අපි මෙතන තියෙනවා. අපි අලුත් දැනුම ලබලා දෙන්න තියෙනවා. අපි ජීවත් වෙන ලෝකේ හැමදාම මේ දැනුම තියෙනවා. ගමත් ලෝකෙත් එකතු වෙන්න යනවා. අන්න එතනදී දැනුම ලබා දෙන්නයි අපි ක්‍රියා කරන්නේ. අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙන මට උවමනා වුණේ ලෝකෙක වැඩ කරන්න පුළුවන් තරුණ පිරිසක් අනාගතය ඇති කරන්න. හැමතිස්සම නිර්මාණශීලී වැඩ කරා. අලුතෙන් හිතලා වැඩ කරා. බලන්න විභාග දෙපාර්තමේන්තුව ඉස්සර 800ක් හැමදාම එනවා විභාග සහතික ගන්න. අපි ඒක ඩිජිටලයිස් කරා. මගේ අමාත්‍යයන්සින් දැන් ඔක්කොම ඩේටාබේස් එකක් හදලා දැන් අපි පොත් බෙදනකොට, නිල ඇඳුම් වවුචර් දෙනකොට, ගුරුවරු මාරු කරනකොට තව ඉතාම ටික දවසකින් සිස්ටම් එකෙන් තමයි ඔක්කොම යන්නේ. කම්පියුටර් එක ඉඳගත්තාම මේ සියලුම දේවල් සිස්ටම් එකෙන් යන්නේ. ඒ වෙනස් වෙන ලෝකයට යන්න පුළුවන් වෙනස්කම් ඇති කරා. දැන් ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයමාලා වෙනස් කරගෙන යනවා. විෂයමාලා සම්පූර්ණ විෂය නිර්දේශයෙන් තමයි ප්‍රශ්න හදන්නේ. ඒ නිසා අනාගතයට ගැළපෙන විදිහට ඒවා වෙනස් කරමින් යනවා. ඉස්සර හැමදාම ප්‍රශ්න පත්‍ර පිට වෙනවා. අපි ඒක ප්‍රතිවිවගත කරලා දැන් ඒවා සිස්ටම්ස් දාලා තියෙනවා. ඒ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැතුව යනවා. ඉසට් ස්කෝප් ප්‍රශ්නේ ඉඳලා කොච්චර ප්‍රශ්න තිබ්බද? ගරු අධ්‍යාපනමාත්‍යතුමා, එතුමාගේ රජයේ යටතේ අද විශාල මුදලක් මේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨයට අපි යොදවලා තියෙනවා. හොඳම් පාසල්, ළඟම් පාසල් වැඩසටහන සහ ගම්පරිලේ වැඩසටහන ඇතුළු මේ වැඩසටහන් වලින් විශාල ශක්තියක් සහයෝගයක් ලබා දෙන්න. අවුරුදු 4ක් තුල පුළුවන් වුණා මාවතකම ආසනයට රුපියල් මිලියන 11000ක සංවර්ධනයක් ගේන්න කියන එක මා ඊටම සතුටින් මතක් කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අන්තම්පලාව කසල කළමනාකරණ ව්‍යාපෘතිය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ප්‍රදේශයේ කසල ගැටලුව කළමනාකරණය කර ගනිමින් අනාගතයේදී යහපත් ප්‍රතිඵල අත්කර ගැනීම මෙහි අරමුණයි. පිරිසිදු නගරයක්, පරිසර හිතකාමී දේශයක් යන තේමාව යටතේ මෙය ඉදිකෙරුණේ. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසව 1:55 සිට අපගේ පැයෙන් පැය පුවත් විකාශයේ බලාපොරොත්තු වන www.itnnews.lk